මේ කාරණා ගැන සඳහන් කරද්දි මේක හැදෙන්න ඕනේ. හැදෙන තැන් පිළිබඳවත් එක එකනා එක එක මත ඉදිරිපත් කරනවා. සමහර කෙනෙක් දේශපාලකයාට වරද්ද පටවනවා. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න වගකිව යුතු පුද්ගලයින්ම මේ ඉගෙනගත්ත මිනිස්සුම ඔවුන් අතර මේක ගත්තයක් නැහැ. මම කවරදාකවත් දේශපාලනඥයන්ට වරද පටවන්නේ නැහැ. ඔබ ඔබතුමා පිළිබඳවනේ මම සඳහන් කරේ මේ පුද්ගලයින්ගේ මතය. මම ඒක මේ ආරම්භයක් ඇරෙලා කියන්නේ. මේ විවිධ පුද්ගලයෝ තමයි මේවට වැරදි කියන්න ඕන. විවිධ පුත් මේ රටේ ඉන්න උගතුන් තරම් මේ රටේ ප්‍රශ්න වලට වගකිව යුතු පිරිසක් තවත් නැහැ. ඒගොල්ලන් තමයි වග කියන්න ඕන. අවුරුදු 48 ඉඳලා දැන් අවුරුදු 60කට වැඩි. මේ අවුරුදු 60 තුල මේගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? මොකද්ද කියපේ? අපිට ඕන අපේ රටේ අපිට ඕන කරන විදිහට ඕඩි පොතක්වත් තාම ලියා ගන්න බැරි වුණා නම් මොකද්ද මේකේ තත්ත්වය? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? සමහර අයට මේව ගැන කිසිම උනන්දුවක් නැහැ. දැන් ඔබතුමිය කියන දේ මෙන්න මෙතනයි තියෙන ප්‍රශ්නේ. එක එක කෙනා එක එක දේවල් කියනවා පිළිබඳව. ඇත්ත. මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද්ද? කිසියම් වූ දෙයකට අධ්‍යාපනය වේවා වෙනත් දෙයක් වේවා අපිට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම ප්‍රශ්නේ. ජාතික ප්‍රතිපත්තියක් කියන එකෙන් මම අදහස් කරන්නේ සියලු දෙනාම නෙමෙයි. අඩුතරමින් 50%-60%. එකඟ වෙන ප්‍රතිපත්තියක් අපිට නැහැ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? මේ පිළිබඳව සාකච්ඡාවක් සංවාදයක් ඇති වෙලා නැහැ. රටේ පළල් ජනතාවත් එක්කව කරගෙන සංවාදයක්. නිකන් තරුපය හෝටලයකට ගිහිල්ලා හොඳ කෑම වේලක් කාලා අර වර්ක්ෂොප්ද මොකද්ද කියන වැඩමුළු කියලා මගුලක් පවත්වනනේ. ඒක පැවැත්වයි කියලා මේකට වැඩක් වෙන්නේ නැහැ. මිනිසුත් එන්න ඕනේ. මිනිසුත් ඇවිල්ලා තමයි මේක කරෙන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. ඉතින් ඒක ටිකක් දුරදි කියන වැඩක්. නමුත් මම කියන්නේ මම ඒකයි කිව්වේ. ඔක මේ අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැන් මේ අදහස මම දැන් දෙරණ කියලා යනවානේ. හරිද? එතකොට ඉතින් දැන් මෙච්චර කාල මට ඉන්න දුන්නෙත් නැන්නේ දෙරණට. නමුත් අද මම කියනවා මේක හොඳ. එතකොට ඔය දෙරණ බලන අය මාව බල්ලා නැහනේ. මාව දැකලා තියෙන්නේ දිවයින කියවන පාට කිව්ව ටික විතරයි. දැන් මේ අලුත් පාඩක වැඩිකරලා මේ අලුත් ප්‍රේක්ෂකයෝ හරි කවුරු හරි කියමු මේගොල්ලන්ට මේ අදහස පොඩ්ඩක් හරි යනවා. ඉතින් මෙහෙම තමයි මේවා යන්නේ. වෙන විදියක් නැහැ. දෙන්න ඕවා මේක සැරේට අපිට ඕවා කරන්න බෑ. දෙන්න නමුත් හොඳයි. අපි කෙටි විරාමයක් සලහා යන්න අවශ්‍ය. නමුත් පොඩි නිවැරදි කිරීමක් කරන්නට ඕනේ. අපි ඔබතුමාට එන්න නොදී මේ ප්‍රතිපත්තියක හිටියේ නැහැ දෙරණ. එවැනි ප්‍රතිපත්තියක කවදාවත් හිටියේ නැහැ. අපි කෙටි විරාමයක් ආවෙත් නැහැ. ආවෙත් නැහැ තමයි. නැවතත් එක් විසිරණේ 360 සමගින් 1944 ඔක්තෝබර් මාසයේ විසිරෙන ඔබතුමාගේ උපන්දිනය. ඔබ පානදුර බෞද්ධලෝක මහාවිද්‍යාලයට පසුව තර්ස්ටන් විද්‍යාලයට ඉන් අනතුරු රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනවා. ඒ ලැබපු අධ්‍යාපනය ගැන අද මොකක්ද අදහස? සිංහල බෞද්ධ පදනමක් යටතේ ඔබට අධ්‍යාපනය හදාරන්නට ඒවට අපිටව තිබුණද? මම ඉස්ලාම ගියේ ගම ඉස්කෝලේ මේ කිව්වේ බෞද්ධලෝක විද්‍යාලයේ වැකඩ. ඒක සිංහල බෞද්ධ ඉස්කෝලයක්. මගේ මම ඉගෙනුවේ තේ ඉස්කෝලේ සිංහල ගුරුවරියක්. මගේ පියා පස්සේ කාලෙකදී ඒකේ මුල් ගුරුවරයා වෙලා හිටියා. ඊට පස්සේ මම තර්ස්ටන් විද්‍යාලයට ආවා. එතකොට එතන තිබුණේ ඉංග්‍රීසි සංස්කෘතියක්. ඉංග්‍රීසි අපිට ගන්නපු ගුරුතුමියලත් ක්‍රිස්තියානි අය තමයි වැඩි හිටියේ. එතන මේ මිශ්‍ර පරිසරයක් තිබුණා. ඒ කියන්නේ ඉංග්‍රීසි ඒ පල්ලෙහා පන්ති වල සිංහලෙන් තමයි හැදෑරුවේ. සිංහලෙන් අධ්‍යාපනය හැදෑරුවාට මට හොඳටම තේරුණ දෙයක් තිබුණා ඒ පොඩි දවස්වලත්. මේ සමහර සින්දු අපිට ඉගෙනන්නේ පල්ලේ සින්දු. පැකඩි ස්කූලේදී ඉගෙන ගත්තේ සිංහල සින්දු බෞද්ධ සින්දු නම් නැත්නම් ඒ පරිසරයක් තිබුණේ වනම් මෙතනදී අපි සමහර සින්දු ඉගෙන ගත්තේ පල්ලි සින්දු. ඒ ඔබතුමාට අධ්‍යාපනයේ හදාරන්නට ලැබූ පාසල් ඔබ විසින් තෝරා ගත්තේවද නැත්නම් දෙමාපියන් විසින් තෝරා දුන්නේවද? මම කොහොමද තෝරගන්නේ පොඩි ළමෙක්?
දෙමව්පියන් තෝරගත්තේ. දෙමව්පියන් තමයි, දෙමව්පියන් ගේවත් ඇත්තටම මගේ මාමා කෙනෙක් හිටියා. මාමා තමයි මගේ දෙමව්පියන් අත උනන්දු කරලා තෙස්කන විද්‍යාලයට මම දාන්න පෙළඹෙන්නේ. ඔබේ දරුවන්ට ඔබ තෝරා දුන් පාසල් ගැන රාජකීය විද්‍යාලේ ඔබ සතුට වෙනවද? ඔව්. රාජකීය විද්‍යාලේ මම රාජකීය විද්‍යාලේ කරන කිව්වේ නෑනේ. තෙස්කන විද්‍යාලේ කිව්වා. රාජකීය විද්‍යාලේ තිබුණේ මේ වගේ පරිසරයක් තමයි. අයි. ඒකේ කිසිම දෙයක් නැහැ මේ ඉංග්‍රීසි ක්‍රිස්තියානි පරිසරයක් තමයි තියෙන්නේ. ඒක ආණ්ඩු ඉස්කෝලයක්. ආණ්ඩු ඉස්කෝලයක් වුණාට 1835 ඔය ඉස්කෝලේ පටන් ගත්තේ. ඉස්කෝලේ පටන් ගත්තේ ආණ්ඩුවේ පාසලක් හැටියට. නමුත් ඉගන්නපු ගුරුවරු ඔක්කොම ඉංග්‍රීසි ක්‍රිස්තියානි අය. ඒ ක්‍රිස්තියානි සම්ප්‍රදායෙන් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඒ පාසලට මිදෙන්න පුළුවන් වුණේ බොහොම පසු කාලයක. අපි පාසලට යන කාලෙත් සිංහල භාෂාවට එතරම් තැනක් තිබුණේ නැහැ. සිංහලෙන් පල්ලෙහා පන්තිවල ඉගෙන ගත්තත් ගෙල පන්තිවලට යනකොට අපි ඉංග්‍රීසියෙන් තමයි ඉගෙන ගත්තේ. නමුත් මම එක පොඩි උදාහරණයක් කියන්නම්. සිංහල සාහිත්‍ය සංගමයට තිබුණට වඩා ලොකු තැනක් තිබුණා ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයට. සිංහල සාහිත්‍ය සංගමයට සමාලයට නිවාඩු ලැබුණ නැහැ වෙනත් පාසලක් සමග විවාදයකට යන්නේ. ඊට වඩා සිංහල බෞද්ධ පදනම තිබුණු පාසල් තිබුණා. ඒ වැනි පාසලක් තෝරා නොදී ඇයි ඔබ ඔබේ දරුවන්ට රාජකීය විද්‍යාලය තෝරා දෙන්නේ? ඒක තමයි මම කියන්නේ. සිංහල බෞද්ධ පදනමක් තිබුණාට මොකද? මම මේක මුගත් දවස්වල කියලා තියෙනවා. සිංහල බෞද්ධ පදනමක් තිබුණු මේ හැම ඉස්කෝලයක්ම අවසානයේදී අනුකරණය කරේ රාජකීය විද්‍යාලය. මේ හැමෝටම ඕන වෙලා තියෙන්නේ බෞද්ධ රාජකීය විද්‍යාලයක් කරගන්න මිසක් බෞද්ධ විද්‍යාලයක් කරගන්න නෙවෙයි. ඒ කියන්නේ රාජකීය විද්‍යාලයටම බෞද්ධ පාඩ ටිකක් ගෑවොත් ඒගොල්ලෝ හිතනවා ඒක බෞද්ධ ඉස්කෝලයක් වෙයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔබත් ඒ ක්‍රමෙම අනුගමනය කළා. මොකද්ද? සාමාන්‍ය මිනිස්සු හිතන විදිහටම ඔබත් අනුගමනය කරා. නෑ. ඔබතුමිට තේරුන්නේ නැහැ මම මේ කිව්වේ මොකද්ද කියලා. ඒක නේ මම කියන්නේ. මම කිව්වේ ඔය බෞද්ධ කියලා කියන පාසල් වල තිබුණේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක්. ඒ ඉංග්‍රීසි ක්‍රමයට උදේට ගිහලා පන්සල් ගන්නවා, අවසරට යුවත්තම් පව කියලා යනවා. මැද මොනවද කෙරුවේ? මැද කරපු එකත් රාජකීය විද්‍යාලය කරපු එකත් අතර කිසිම වෙනසක් නැහැ. මම මෙහෙම කියන්නම්කෝ. රාජකීය විද්‍යාලය කියන්නේ ලංකාවේ පළවෙනි ගණේ අනුකාරක පාසලක්. ඒ කියන්නේ එංගලන්තයේ තිබුණ මේ පබ්ලික් ස්කූල්ස් කියලා කියනවා. ඒවා පබ්ලික් ස්කූල්ස් කියලා කිව්වට ඒවා මේ පුද්ගලික පාසල්. ඒ පුද්ගලික පාසල් අනුකරණය කරපු හොඳම පාසල තමයි රාජකීය විද්‍යාලය. බෞද්ධ පාසල් කියන ඒවා රාජකීය විද්‍යාලය අනුකරණය කරනවා. ඊට පස්සේ මධ්‍යම විද්‍යාලය කියන ඒවා මොකද කරේ? අර පාසල් අනුකරණය. මම මේ කතාව අහලා තියෙනවා. කන්නංගර මහත්මයා ඔය මධ්‍යම විද්‍යාල 52ක් පිහිටවනේ 1940 ගණන් වල. ඒ පිහිටපු වෙලාවේ විදුහල්පතිවරුන් 50 දෙනෙක් තෝරගෙන ඔවුන්ට කියලා තියෙන්නේ ඔබ ඉගෙනගත්ත පාසල වගේ පාසලක් ඇති කරන්න ගිහිල්ලා. දැන් මම මේ කියන එකේ තේරුම මේකයි. රාජකීය විද්‍යාලේ අනුකාරක පාසලක් කියන්නේ දෙකක් නැහැ. බෞද්ධ පාසල් දෙවනි ගණේ අනුකාරක පාසල්. මධ්‍යම විද්‍යාල තුන්වෙනි ගණේ අනුකාරක පාසල්. මගේ ළමයා මම ආරින්නේ පළවෙනි ගණේ අනුකාරක පාසලට මිසක් දෙවනි ගණේ අනුකාරකවත් තුන්වෙනි ගණේ අනුකාරක පාසලටවත් නෙවෙයි. මගේ මුණුබුරා යන්නේ දැන් පළවෙනි ගණේ පාසලට. දැන් අනුකාරක පාසල්. ඒක වෙනම කතාවක්. නෑ ඒක වෙනම කතාවක් විතර නෙවෙයි. ඒක කතාව මේකයි. අනිත් පාසලට ගියාම හම්බෙන්නේ අරකෙම ඊටත් වඩා දුර්වල තත්ත්වයක්. ඒක මොකද? ඒක ලබා ගන්න අනුකාරකකේ හොඳම එක හරි ලබා ගන්න එපේ. එච්චරයි.